අයිබෝවන් රාත්‍රිනවය 30 ප්‍රධාන සිංහල ප්‍රවෘත්ති ප්‍රකාශය සමගින් මම අරුණ ජයකොඩි මම ගයා ලක්රුවනි අවධානය යොමු කරමු ප්‍රධාන පුවත් සිරස්තල වෙත තීරණාත්මක කෘත්‍යාධිකාරීන් පිටවෙද්දී හර්ෂ කියෝදේ මත්නම් උසාල කලකිරීමක් තියෙනවා මේක දෙහෙන් ගන්න තියන්න බෑ ඒ තීරණයක් ගන්නත් වෙයි සමහර විට මිෂෙල්ට එරෙහිව විදේශගත ශ්‍රී ලාංකිකයෝ එකම පෙරමුණකට පාස්කු ප්‍රහාරයට මුවා වී අස්සන් කරන්න ගිය කිවිසුම් ගැන മന്ത്രി විජේදාස හෙලි කරයි මාදෙල් දීවරයන්ට ලක්ෂ 1400ක වන්දි දේශීය පුවත් එළමින මහමැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයේ සහ සමග ජන බලවේගයේ සියලු නම යෝජනා එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා සහ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ අනුමැතියෙන් සිදු කිරීමට අද රැස්සූ කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී තීරණය වුණා. සඳහනේ නාම යෝජනා වලින් 60%ක් එක්සත් ජාතික පක්ෂයටත් 40%ක් අනිකුත් පක්ෂවලටත් ලබා දීමට මෙන්ම එක්සත් ජාතික පක්ෂයේ නාම යෝජනා වලින් 45%ක් නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ අනුමැතියෙන් සිදු කිරීමටද අද එකඟත්වයේ පළ වී තිබෙනවා. එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සිරිකොත පක්ෂ මූලස්ථානයේදී කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම පැවැත්වුණේ නවසන්දානයේ ව්‍යවස්ථාවටද කෘත්‍යාධිකාරී මණ්ඩලයේ අනුමැතිය අද හිමි වුණා. කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමෙන් අනතුරුව එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් රැසක් මාධ්‍ය වෙත අදහස් පළ කළා. පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂද සිල්වා මහතා ප්‍රකාශ කළේ තමා තීරණයක් ගැනීමට ඉඩ ඇති බවයි. ඒ කරුණු කාරණා පිළිබඳව ඒ අදහස් අපේ රංජිත් මන්දුම් බණ්ඩාර මහලේකම්තුමාගෙන් දැනගන්න පුළුවන් ඒක දැන් එළියට එනවා කල්නාකල ඉස්පත් එක්ක ප්‍රශ්න ටික අහන්න එතුමා කියයි පොලිසියට දැන් මොන සමුදි බලයේ මේ මොන සමුදි බලයේ රෙකෝඩින් නෑ රෙකෝඩින් අන්කොල ගන්න බලන්නේ සමගි ජන බල නම මතකත් නෑ සමගි බලවේගයේ මධ්‍යම කාරක සභාව පත් වෙනු ලබන්නේ එම මධ්‍යම කාරක සභාවෙන් 60%ක් එක්සත් ජාතික පක්ෂයෙනුත් ඒ වගේම ඉතුරු 40% අනෙකුත් පක්ෂවලිනුත් 45%ක් පක්ෂ නායකවරයාගේ අනුමැතියෙන් කෘත්‍යාධිකාරී මණ්ඩලයෙන් පත් කරන්නත් ඒ වගේම 15%ක් විපක්ෂ නායකතුමාගේ අනුමැතියෙන් පත් කරන්නත් තීරණය කරනු ලැබුවා එක්සත් ජාතික පක්ෂයේ නාම යෝජනා ලයිස්තුව එක්සත් ජාතික පක්ෂයේ නායකයා ප්‍රමුඛ කෘත්‍යාධිකාරී මණ්ඩලයෙනුත් අනුමත කරන්න තීරණය කරා ඒ වගේම සන්ධානයේ නාම යෝජනා ලයිස්තුවත් එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයේ අනුමැතිය ගන්නත් තීරණය වුණා. දැන් ඔබතුමාලා සම්මේලනයක පවත්වන්නේ නැහැ. සම්මේලන පවත්වන්න ඉස්සෙල්ලා මේ කියන ප්‍රශ්න ගැටළු ටික නිරාකරණය කරගන්න ඕනේ නැද්ද? අපි සම්මේලන පවත්වන්නේ නැහැ. නෙළුම් පොකුණේ තියෙන මොකද්ද? නෙළුම් පොකුණේ තියෙන්නේ සමගි බලවේගයේ සම්බන්ධයෙන් නායකත්වයේ විදියට කටයුතු කරන සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ හඳුන්වා දීම. ඔබතුමාලා දැන් සමගි බලවේග හදන්න හැදුවට හර්ෂ සිල්වා මන්ත්‍රීතුමාලා කලකිරලා ඉන්නේ. මේ වැඩ පිළිවෙල සම්බන්ධයෙන් देशपालने विशाल कलगिरी තීරණ ගන්නත් වෙයි සමහර විට එක එක යෝජනා එනවා එක එක්කෙනාගේ හරි මේක එහාට අදිනවා මෙහාට අදිනවා නමුත් අන්තිමේට අපි කිව්වේ අපි එකට මේ වැඩේ කරමු සමග ජන බලවේගය ඊළඟ ආණ්ඩුව පිහිටවන මග පිරිසුදු වෙමින් තියෙනවා සජිත් ප්‍රේමදාස මැතිතුමා මේ රටේ අගමැති වෙන මග පෑදෙමින් තිබෙනවා ප්‍රශ්න ලිහිල් වෙමින් තිබෙනවා සමහරව හිතන්නේ අපි කැඩිලා බිඳිලා වෙන් වෙලායි කියලා නෑ එහෙම වෙන්නේ නෑ එහෙම වෙන්න දෙන්නෙත් නෑ අපි හොඳ UNP කාරයෝ ඔබතුමා සහභාගීනේ කෘත්‍යාධිකාරී මණ්ඩල සමාජිකයෙක් විදිහට කෘත්‍යාධිකාරී මණ්ඩලයට ටෙලිෆෝන් කෝල් එක ආවේ නැහැ කියලා අජිත් පෙරේරාව දේශපාලනේ අයින් කරන්න බෑනේ සන්ධානයේ ව්‍යවස්ථාව ගැන අවසන් එකකතාවයකට ආවා ලාංඡනීය බෝධුරට හංසයා පොඩි පොඩි සංශෝධන කීපයක් කරයි සංශෝධනත් එක්ක කෘත්‍යාධිකාරී මණ්ඩලය අපේ ව්‍යවස්ථාව පිළිගත්තා නාම යෝජනා මණ්ඩලය පත් කරනවා සජිත් ප්‍රේමදාස මහත්මයාගේ සභාපතිත්වයෙන් ඒ නාම යෝජනා මණ්ඩලයේ අපි ඉදිරි සතිය ඇතුළත රැස් වෙලා අවසාන තීන්දුව වලට එනවා දීර්ඝ සාකච්ඡාවක් පැවතුණා සලකුණ පිළිබඳ අවසන් තීරණෙයි අවසාන මොහොතේ සමුළුවක් තියෙනනේ දෙවෙනි දාට ආරාධනා කළාම නෙළුම් පොකුණේ සමුළුව ගැන සමුළුව අපිට ඒ සම්බන්ධයෙන් ප්‍රකාශ කරන්න බෑ මොකද අපිට යම් සාකච්ඡා කීපයක්ම ගන්න තියෙනවා ඊට කලින් ඉදිරි සාකච්ඡාවනුව තමයි අපි ඒ දිනය තීන්දුව වෙන්නේ
සහරාන්ගෙ මරාගෙන මැරෙන ප්‍රහාරය ස්ලාමීය රාජ්‍යයක් බිහි කිරීමේ අරමුණින් සිදු නොකළ බවත් මෙම ප්‍රහාරය පිටුපස ප්‍රබල ජාත්‍යන්තර බලවේගයක් ක්‍රියාත්මක වූ බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතා පවසනවා. පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කෙරෙන ජනාධිපති කොමිෂන් සභාවේ අද සාක්ෂි ලබා දෙමිනුයි ඒ මහතා මේ බව කියා සිටියේ. පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කෙරෙන ජනාධිපති කොමිසම අද දිනේත් කැඳ වූ අතර එහිදී කොමිසම හමුවේ සාක්ෂි ලබා දුන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජේදාස රාජපක්ෂ මහතායි. සාක්ෂි ලබා දීම ආරම්භ කරමින් ඒ මහතා ප්‍රකාශ කළේ හම්බන්තොට වරාය චීනයට ලබා දීම සම්බන්ධයෙන් තමා එවකට කැබිනට් මණ්ඩලය තුලදී දැඩි විරෝධය පළ කළ බවයි. කෙසේ වෙතත් මෙම සිදුවීමෙන් පසුව ඇමරිකාව, ඉන්දියාව, ජපානය ඇතුළු රටවල් කිහිපයක් මේ සම්බන්ධයෙන් දැඩි අප්‍රසාදයක් පළ කළ බවද විජේදාස රාජපක්ෂ මහතා කොමිසම හමුවේ ප්‍රකාශ කළා. ඊට අමතරව එම රටවල විදේශ අමාත්‍යවරුද මෙරට වෙත පැමිණ හම්බන්තොට වරාය චීනයට ලබා නොදෙන ලෙස හිටපු අග්‍රාමාත්‍යවරයාට සහ ජනාධිපතිවරයාට දැන්වූ බවද ඔහු කොමිසම හමුවේ ප්‍රකාශ කළා. එම කාරණේ දැනගත්තේ කෙසේදයි කොමිසමේ සභාපතිවරයා අසූ ප්‍රශ්නෙට පිළිතුරු ලබා දෙමින් විජේදාස රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේ අදාළ විදේශ අමාත්‍යවරුන් පසුව තමවද හමු වී මේ සම්බන්ධයෙන් සඳහන් කළ බවයි. හම්බන්තොට වරාය ලෝකයේ වැඩි කොටසක් අඩපණ කළ හැකි ස්ථානයක් බැවින් එම වරාය චීනයට ලබා නොදෙන ලෙස ඔවුන් දැඩි ලෙස ඉල්ලා සිටි බව ඔහු මෙහිදී වැඩිදුරටත් ප්‍රකාශ කළා. කෙසේ වෙතත් පාස්කු ප්‍රහාරය පිටුපස සිටින ජාත්‍යන්තර බලවේග හම්බන්තොට වරාය සම්බන්ධයෙන්ද දැඩි අවධානයෙන් සිටින්නට ඇති බවයි ඒ මහතා කොමිසම හමුවේ ප්‍රකාශ කළේ. එමෙන්ම පාස්කු ප්‍රහාරයත් සමග රට තුළ දැඩි කලබලකාරී තත්ත්වයක් ඇති කර එම කලබලකාරීත්වයට මුවා වී එන්සීසී සහ සෝෆා යන ගිවිසුම් අත්සන් තැබීමේ කුමන්ත්‍රණයක් තිබූ බවද විජේදාස රාජපක්ෂ මහතා කොමිසම හමුවේ ප්‍රකාශ කළා. නමුත් එම තත්ත්වයේ හමුවේ ජනතාව කලබල නොවී සිටීම හේතුවෙන් ගිවිසුම් අත්සන් තැබීම වැළකී කී බවද ඔහු කොමිසම හමුවේ සඳහන් කළා. පොලිස් අන්තර් කොට්ටාස මලල ක්‍රීඩා උළෙලේ සමාප්ති උත්සවය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් බම්බලපිටිය පොලිස් ක්‍රීඩාංගණයේදී පැවැත්තුණා. දින තුනක් පුරා පැවති මෙම මලල ක්‍රීඩා උළෙලට පොලිස් කොට්ටාස 60ක් නියෝජනය කරමින් 4000කට අධික ක්‍රීඩක ක්‍රීඩිකාවන් එක්ව සිටියා. කණ්ඩායම් 30කින් සමන්විත පොලිස් උත්තමාචාර ජනාධිපතිතුමා වෙත පිරිනැමීමද මෙහිදී සිදු වුණා. උත්තමාචාර පෙළපාලියේ හොඳම තූර්යවාදක කණ්ඩායමට ජනාධිපතිතුමා අතින් තිළින ප්‍රදානය කෙරුණා. තරගාවලියේ සමස්ත ශූරතාව පොලිස් ශ්‍රේෂ්ඨ බලකා මූලස්ථානයේ දිනාගත් අතර අනුශූරතාව හිමි වූයේ අග්‍රවාක්‍ය ආරක්ෂක දිසාවටයි. අමාත්‍ය චමල් රාජපක්ෂ ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න වැඩබලන පොලිස්පති සීඩී වික්‍රමරත්න යන මහත්වරුන් ඇතුළු පිරිසක් ඊට එක්ව සිටියා. වෙරළාශ්‍රිතව ජීවත් වන ධීවර ප්‍රජාව වෙනුවෙන් කාලගුණ නිවේදන හා පූර්ව අනුතුරු ඇගවීමේ පද්ධතියක් ආරම්භ කිරීම සහ කලමෙටිය මාදල් හිමියන් සඳහා වන්දි ප්‍රදානය තංගල්ල ධීවර වරායේදී සිදු කෙරුණා. ඒ අග්‍රමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් තංගල්ල හා හම්බන්තොට ධීවර වරායන් අතර ප්‍රදේශයේ පදිංචි බහුදින ධීවර යාත්‍රා හිමියන්ගේ ධීවර යාත්‍රාවලට මෙන්ම දකුණු ප්‍රදේශයේ සිට නැගෙනහිර දක්වා ගමන් කරන බහුදින ධීවර යාත්‍රාවලට නැංගුරම් ලෑමට ධීවර වරායක් නොතිබීමේ අඩුව සපුරාලමින් 2014 වසරේදී කලමැටිය ධීවර වරාය ඉදිකරුණා. එම වරාය ඉදිකිරීමේදී පාඩු ලැබූ මාදල් හිමිකරුවන් 28 දෙනෙකුට අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් වන්දි පිරිනැමුණා. ඉස්නහා වැයකල මුදල රුපියල් මිලියන 140ක්. එමෙන්ම කාලගුණ නිවේදන සහ පූර්ව අනුතුරු ඇඟවීමේ පද්ධතිය ආරම්භ කෙරුණේද අග්‍රාමාත්‍යවරයා අතින්. මැති ඇමතිවරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස්වරිය ශ්‍රී ලංකාවට එරෙහිව අදහස් පළ කිරීමට විරෝධය දක්වමින් යුරෝපයේ වෙසෙන ශ්‍රී ලාංකික දේශප්‍රේමීන් මානව හිමිකම් ප්‍රධාන කාර්යාලය වෙත සංදේශයක් අද බාර දුන්නා. ඒ ජිනීවාහි පැවති මානව හිමිකම් සැසිවාරයේදී විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා 2015-31 මානව හිමිකම් යෝජනාවලියේ සමානුග්‍රාහකත්වයෙන් ඉල්ලා සිටීම නිල වශයෙන් දැනුම් දීමෙන් අනතුරුවයි. මේ පිළිබඳ තොරතුරු එහි සිට ගෙනෙන්නේ අප නියෝජිත ශ්‍රීමාල් පතිරාජ. මාදන් රැදී සිටින්නේ එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේ ඉදිරිපිට සුචිතන්තේ ජිනීවා නුවර. අද 43 වෙනි සැසිවාරයට සමගාමීව ශ්‍රී ලංකාවේ යුද හමුදාපතිවරයාටත් ඒ වගේම ආරක්ෂක හමුදාවටත් ඒ වගේම ශ්‍රී ලංකා රජයටත් විරුද්ධව එක්සත් ජාතීන්ගේ මහලේකම්වරිය කරන ලද ප්‍රකාශයට විරුද්ධව කරුණු දැක්වීම සඳහා විදේශගත දේශප්‍රේමී ශ්‍රී ලාංකිකයන් අද සංදේශයක් බාර දීමට පැමිණියා. විශේෂයෙන්ම විදේශගත සේවා මුක්ත රණවීර සංගමේ ගරු සභාපති ටී.ජී. සුනිල් ශාන්ත මහතා ප්‍රමුඛ දේශප්‍රේමීන් පිරිසක් දැන් මේ මොහොතේ එක්සත් ජාතීන්ගේ මූලස්ථානයට
ඇතුළට ගිහිල්ලා ඒ සංදේශය බාර දීමට කටයුතු කරනවා විශේෂයෙන්ම පශ්චාත් යුද සමයේදී ශ්‍රී ලංකා යුද හමුදා ප්‍රතිවරයා යුද අපරාධ චෝදනා එල්ල කෙරුවායි කියන අසත්‍ය චෝදනා ඉදිරිපත් කරුවා ඒ ඉදිරිපත් කරපු ඒ අසත්‍ය චෝදනා වලට පිළිතුරු ලබා දීමට සේවා මුක්ත රණවීර සංගමයේ ගරු සභාපති සුනිල් ශාන්ත මැතිතුමා ප්‍රමුඛ විදේශගත දේශා ප්‍රේමීන් මේ මොහොත වන විට එක්සත් ජාතීන්ගේ මූලස්ථානයට පැමිණලා තිබෙනවා එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයාගේ විශේෂ නියෝජිතයෙකුට මෙම සංදේශය බාර දීමට විශේෂයෙන්ම මේ අවස්ථාව වෙන විට ගරු විදේශ කටයුතු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මැතිතුමාත් එක්සත් ජාතීන්ගේ මූලස්ථානය තුළ රැඳී සිටිනවා එතුමාට ශක්තියක් වෙන්නේ විදේශගත දේශා ප්‍රේමී ශ්‍රී ලාංකිකයෝ මෙහෙම මොහොත වන විට එක්සත් ජාතීන්ගේ මූලස්ථානය තුළට පැමිණලා තියෙනවා ශ්‍රී ලංකා රජය සහ ආරක්ෂක හමුදාවන් යුදාපරාධ සිදු කර නොමැති බවත් සුළු ජාතීන්ට කිසිදු අසාධාරණයක් නොවන ආකාරයෙන් වත්මන් රජය කටයුතු කරන බවත් අවධාරණය කළා. මානව හිමිකම් කොමිසමේ කටයුතු වලට කිසිදු ආකාරයක බාධාවක් නොවන අයුරින් ව්‍යවස්ථානුකූලව සකසාගත් දේශීය යාන්ත්‍රණයක් තුලින් අදාළ ගැටලු සඳහා විසඳුම් සෙවීමට ජනාධිපති අගමැති ප්‍රමුඛ රජය කැපවී කටයුතු කරන බවයි වැඩිදුරටත් සඳහන් කළේ. ශ්‍රී ලංකාවේ සත්‍ය තත්ත්වය නිරීක්ෂණය කිරීමට විදේශ නියෝජිතයෙකු හෝ යොදවමින් ලෝකයට සත්‍ය තොරතුරු ලබා දීමට කටයුතු කරන ලෙස ඔවුන් වැඩිදුරටත් දන්වා සිටියා. ශ්‍රී ලංකා රජය ඇතුළු රණවිරුවන්ට එවගේම හමුදාපති තුමාට පිළිතුර ඉල්ලවී තිබෙන අපුත චෝදනා සිසියලටම පිළිතුර ලබා දීම සඳහායි ඒ වෙනුවෙන් තව සුළු මොහොතකින් බලාපොරොත්තු වෙනවා සංදේශ බාර දීමට මේ අතර අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ අදහස් දැක්වීම පිළිබඳව සිය විරෝධය පළ කරමින් LTT ඩයස්පෝරාවද අද දිනේදී විරෝධතා ව්‍යාපාරයක් ක්‍රියාත්මක කළ බව වාර්තා වුණා. හිටපු LTT නායකයෙකුගේ බිරිඳ වන ආනන්දී ශශිධරන් ශ්‍රී ලංකා රජයට විරෝධය පළ කරමින් කියා සිටියේ ජගත් මානව හිමිකම් කාර්යාලය ශ්‍රී ලංකා රජය සම්බන්ධයෙන් ගෙන යන ක්‍රියාදාමය ඉතාමත් මන්දගාමී බවයි. එක්සත් රාජධානිය සහ ශ්‍රී ලංකාව පිළිබඳ මූලික කණ්ඩායමේ අනිකුත් සමාජිකයින් වන කැනඩාව, ජර්මනිය, උතුරු මැසිඩෝනියාව සහ මොන්ටිනිග්‍රෝ යන රටවල් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලයට දන්වා සිටින්නේ 2015 වසරේ 31 යෝජනාව පිළිබඳ සම අනුග්‍රහකත්වය ඉල්ලා අස්කර ගැනීමට ශ්‍රී ලංකා රජයගත් තීරණය සහ රජය දක්වන ප්‍රවේශය වෙනස් කිරීම ගැන කනස්සල්ලයට පත්වන බවයි. මේ අතර අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා මානව හිමිකම් කොමසාරිස් මිෂෙල් බෙචලේ මහත්මිය හමු වී සාකච්ඡා පැවැත්වුවා. එමෙන්ම අමාත්‍යවරයා පුදුරාජ්‍ය මණ්ඩලීය මහලේකම් පැට්‍රිෂියා ස්කොට්ලන්ඩ් මහත්මියද හමු වී සාකච්ඡා කළා. එසේම ජිනීවාහි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ අධ්‍යක්ෂ ජෙනරාල් ටැට්‍යානා වැලවායා මහත්මියද හමු වී සාකච්ඡා පැවැත්වුවා. මේ අතර ජිනීවාහි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ යුරෝපයේ වෙසෙන ශ්‍රී ලාංකික දේශප්‍රේමී ජනතාව හා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අතර සාකච්ඡාවක් පැවැත්වුණා. ශ්‍රී ලංකාවට එරෙහිව ක්‍රියාත්මක වන විවිධ බලවේග ගෙන යන අසත්‍ය ප්‍රචාරවලට එරෙහිව ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳ මෙහිදී කරුණු සාකච්ඡා කෙරුණා. විදේශ සම්බන්ධතා අමාත්‍යාංශයේ ලේකම් රවිනාත ආර්යසිංහ මහතාද මෙම සාකච්ඡාවට එක්ව සිටියා. එයින් බාහිරව කරන සාකච්ඡාවල් සූදානම් වීම රහසක් කිරීම ගැන මම දන්නේ රජය හැටියට දැලිතරක් අපි ඉස්තුවන් දෙනවා රට වෙනින් අනිතනියම කරත් සාමූහික සැලැස්මකින් අපේ ඉලක්කයට වැඩ කරන්න මම තමුන්වන්සලා බෝධ වෙලා තියෙනවා ඊට වඩා බෝධ වෙන අභියෝගයක් තමයි දැන් අපිට ඉදිරියේ ජය ගන්න පුළුවන්කම තිබෙන්නේ
2015 ජනවාරි මාස 8 වෙනිදා සිට 2019 නොවැම්බර් 16 වෙනිදා දක්වා වූ කාලය තුළ සිදුව ඇතැයි කියන දේශපාලන පරිගණීම් පිළිබඳ පරීක්ෂා කර තොරතුරු ලබා ගැනීම සඳහා වන ජනාධිපති පරීක්ෂණ කොමිසමේ පැමිණිලි භාර ගැනීමේ කාලය දීර්ඝ කර තිබෙනවා. ඒ අනුව ලබන මාස 6 වෙනිදා දක්වා පැමිණිලි භාර දිය හැකි බවයි එම කොමිසම දැනුම් දෙන්නේ. පසුගිය රජයේ සමයේ සිදු වැරදි සියල්ල නිවැරදි කරමින් සෞභාග්‍යවත් දේශයක් ගොඩනගන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නෙළුම්මාවතේ පීඨයේ ප්‍රධාන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී අවධාරණය කෙරුණා. මැති ඇමතුරුන් පිරිසක් මාධ්‍ය හමුවට එක්ව සිටියා. එදා පැවතිච්ච රජය පසුගිය කාලයේදී වී කිරා ගන්නව බැරි වුණා පමණක් නෙමෙයි අපිට අද පොහොර ටික ගේන්න බැරි තත්ත්වයට පත් කරා. වසර ගණනාවක් ඒ ලබාගත් පොහොර වලට තම මුදල ගෙවලු නැහැ. ඒ ණය ටික ගෙවන්න බැරි වෙලා අවසාන වශයෙන් අපේ කැබිනට් එකක් තුලින් තමයි බිලියන 6ක ණය මුදලක් ගෙවලා පොහොර ටික අපේ ගොවීන්ට ලබා දෙන්න හැකියාවක් ලැබුණේ. 7.6කට 2015 තිබ්බ ආර්ථික වර්ධන වේගය 1.7 දක්වා ගෙනහැල්ලා දකුණු ආසියාවේ තියෙන අඩුම ආර්ථික වර්ධන වේගය බව ශ්‍රී ලංකාව පත් කරේ ඔය සජිත් ප්‍රේමදාස මහත්තයා හිටපු කැබිනට් එක. පසුගිය රජය අනපුරට අපි අනිවාර්යයෙන්ම ගොඩ දානවා කියන එකත් මහමැතිවරණයෙන් පස්සේ ඒ වෙනුවෙන් ශාල වැඩ කොටසක් ක්‍රියාත්මක කරනවා කියන එකත් අපි කියන්න ඕනි. සමාරක් අය අපෙන් අහනවා කොහොමද රංජන රාමනායක එළියට ඉන්නේ කියලා. කොහොමද රංජන රාමනායකට ඇපල් ලැබෙන්නේ කියලා. ඒකෙන්ම තේරෙනවා රජෙන්වත් ජනාධිපතිතුමාගෙන්වත් කිසිම කෙනෙක්ගෙන්වත් අගමැතිතුමාගෙන්වත් කිසිම බලපෑමක් නැහැ මේ රටේ නීතියට. මේ රටේ නීතියේ ආධිපත්‍ය ඊළඟට මේ රටේ නීතිය ස්වාධීනයි කියන තැන ඉඳලා සියලු දෙනාම කටයුතු කරන ආකාරය පේනවා. පොරොන්දු වෙච්ච රැකියා ලබා දීම අද ක්‍රමානුකූලව ආරම්භ වෙලා තියෙනවා. අද 8 පාස් අඩු ආදායම් ලාභී ඒ තරුණ තරුණියන් ලක්ෂයකට රැකියා ලබා දීම මේ වෙද්දී ආරම්භ වෙලා මේ වෙද්දී ඒ කටයුතු කෙරීගෙන යනවා. දැන් උපාධිධාරීන්ටත් රැකියා ලබා දෙන්න ඒ කටයුතු ආරම්භ කරලා මේ වෙද්දී කරගෙන යනවා. අද විශේෂයෙන් වෙනස තියෙන්නේ එදා වගේ නෙමෙයි උස මිටි බලලා නෙමෙයි ඇමතිවරු මන්ත්‍රීවරුන්ගේ නිර්දේශ අරගෙන නෙමෙයි අද රැකියා ලබා දෙන්නේ අද ඉතාමත් විනිවිද භාවයෙන් යුක්ත තමයි අද රැකියා ලබා දීම කරන්නේ ඒක තමයි ජනතාව ඉල්ලපු වෙනස අද ඒ වෙනස ඉටු වෙමින් පවතිනවා ස්වාධීන රූපවාහිනිය භාවිත කළ බස් රථයක් මාතර කාර්මික විද්‍යාලයට පරිත්‍යාග කෙරුණා ස්වාධීන රූපවාහිනි මාධ්‍ය ජාලය රටේ ජනතාවට නිබඳවම ආශිර්වාදයක් ආදර්ශයක් ලබා දෙන නාලිකාවක්. අද දවසේදී වැදගත් ආදර්ශයක් ලබා දෙමින් ස්වාධීන රූපවාහිනි මාධ්‍ය ජාලය අපි මාධ්‍ය ජාලයක් විදිහට පාවිච්චි කරපු මේ ඔබ දකින බස් රථය මාතර කාර්මික විද්‍යාලය වෙනුවෙන් ලබා දීම පරිත්‍යාග කිරීම සිදු වුණා. දෙයේ දරුවන්ගේ අනාගතය යහපත් කරන්නේ කාර්මික විද්‍යාලයේ දරුවන්ගේ අධ්‍යන කටයුතු වෙනුවෙන් මේ පරිත්‍යාග කිරීම සිදු කළේ ස්වාධීන රූපවාහිනි මාධ්‍ය ජාලයේ ගරු සභාපතිතුමන්ගේ ප්‍රධානත්වයෙන්. මාතර කාර්මික විද්‍යාල සිසුන්ගේ අධ්‍යන කටයුතු සඳහා මෙම බස් රථය පරිත්‍යාග කිරීම ස්වාධීන රූපවාහිනි මාධ්‍ය ජාල පරිශ්‍රයේදී සිදු කෙරුණේ සභාපති සුදත් රෝහණ මහතාගේ ප්‍රධානත්වයෙන්. ප්‍රධාන විධායක නිලධාරී නලින් නිශ්ශංක සාමාන්‍ය අධිකාරී අරුණ විජේසිංහ හා මාතර කාර්මික විද්‍යාලයේ විදුහල්පති ඒ.කේ. හෙට්ටිආරච්චන මහතුරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. ජනතාවට වගකීම නාලිකාවක් විදිහට රාජ්‍ය නාලිකාවක් විදිහට අපි හැමතිස්සම බලන්නේ මේ ආර්ථිකමේ කාරණාවනේ. නමුත් මේක කාට හරිලා සුළු මුදලක් අපිට ගන්න දෙන්න. නමුත් සම්මතන මේ කාර්මික විද්‍යාලයේ ළමයිගේ දැනුම පෝෂණය වෙන්න යාන්ත්‍රණය කරගන්න විෂයපතේ පිටිපස්සෙ අධ්‍යයනය කරන්න මේක යම්කිසි සම්පතක්. මේ නාලිකාවක් විදිහට මේ අපේ නාලිකාව බලන්න කොච්චර බලනවද අපි අපි ඒ කාරණා කරන්නේ. අපි ඒ වෙනුවට කරන්නේ ජනතාවගේ සුපසිද්ධිය එහෙම නැත්නම් බුද්ධි වර්ධනය රසඥතාවේ වර්ධනය වෙන දේවල්. අපි සාධින් රූපන්සේට හැමදාම ආදරෙයි. ඉතින් මම හිතන්නේ සාධින් රූපහානියත් එහෙමයි. මේක ඇත්තටම මුදලකට ඔක්ෂන් කළා සාධින් රූපහානියට මුදලක් ගන්න තිබුණා. ඉතින් එහෙම තිබියදී මේක අපේ රටේ දරුවන්ට ප්‍රායෝගික පුහුණු කටයුතු සඳහා ලබා දීම. මොකද අපේ විශේෂ අවස්ථාවක අඩුපාඩුවක තිබුණා. මේ ඩීසල් එන්ජින් එකක එක්ක ට්‍රාන්ස්මිෂන් සිස්ටම් එක ටික ලොකු එකක්. ඒතර මේක අර පොඩි කාර්යයකට වැඩිය අපේ ළමයින්ටත් මේක ඒගොල්ලෝ කැමතියි මේ වගේට. ඉතින් මේ මම හිතන ළමයින්ගේ ප්‍රායෝගික කටයුතු වලට ලැබුණු ලොකුම අවස්ථාවක් විදිහට මම දකිනවා මේක. සාධින රූපවාහිනී ප්‍රවාහන අංශයට තේ ක්‍රියාත්මක වාහන අලුතරියා කිරීමේ ඒකකයේ මගින් අඩු මුදලක් වැය කරමින් පින්තාරු කළ ලොරි රථයේ ප්‍රවාහන අංශයට බහර දීමද මෙහිදී සිදු වුණා. ඓතිහාසික සිතුල්පව්ව රජමහා විහාරය ඇතුළු අෂ්ටමහා විහාරාධිපති ශාස්ත්‍රපති පූජ්‍ය මැටනබ හේමරත්න ස්වාමින් වහන්සේ වෙත මල්වතු මහා විහාරය මංගල උපසථාගාරයේ උපාධ්‍යාය පදවිය සහ දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක පදවිය පිළිබඳ ශ්‍රී සන්නස්පත්‍ර පිරිනැමීමේ මහෝත්සවය හෙට පැවැත්වෙනවා.
ඒ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක ධුරයට ඓතිහාසික සිද්ධාස්ථාන සහ අනුබන්ධ විහාරස්ථාන අටක ආධිපත්‍ය ධර්මයෙන් ශාසනික ධර්ම ශාස්ත්‍රීය සේවාවන් සිද්ධ කරන මැටරඹ හේමරත්න වෙන මාහට එම සංඝනායක පදවිය පිරිනැමීම නිමිත්තෙන් 29 වෙනි දින හවස 2ට රාජ්‍ය අනුග්‍රහය ලැබමින් මේ උත්සවය පැවැත්වෙන්නේ. ඒ සඳහා ඔබ හැම දිනාටම පැමිණෙන ලෙස අපි ආරාධනා කරනු ලබනවා. වසර 30ක් පැවති කුරිරු එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදය නිමා කිරීමේ මානුෂීය මෙහෙයුමේදී රණවිරුවන්ගේ කැපවීම ලෝකයම මවිත කළා. ආහාර අර්බුදයෙන් ජාතිය ගලවා ගැනීමේ මෙහෙයුමේ රණවිරුවන් අද නිරත වන ආකාරයද අතිවිශිෂ්ටයි. ඉතිහාසයේ එක්තරා යුගයකදී නාසා ආයතනයට විශාල ප්‍රශ්නයක් තිබුණා. ඒක තමයි ගගඩගාමීන්ට දෙන ආහාර මොනවද කියලා. ඒ ප්‍රශ්නයට පිළිතුරක් හැටියට තමයි මේ වගේ මධ්‍යස්ථාන ලෝකේ පුරා බිහි වුණේ. මේ තියෙන්නේ ලංකාවේ එකම එක තැන. අපි යන්නේ ඒ තැන නිෂ්පාදනයේ සිද්ධ වෙන ආකාරය ගැන හොයන්නයි. වසවිස නසන මෙම අධිපෝෂණීය නීල හරිත ඇල්ගී වගාව ස්පිරුනා යනුවෙන් නම් කර තිබෙනවා. මෙම නිෂ්පාදනාකාරයේ පිහිටා තිබෙන්නේ සෝමාවතිය කන්දකාඩු යුදහමුදා ගොවිපළ තුලයි. පෘථිවියේ ජීවයා පහළ වූ මුල් යුගයේ ඔවුන්ගේ පැවැත්ම වෙනුවෙන්ගත් ආහාරයක් ලෙසයි මෙම ඇල්ගී සැලකෙන්නේ. ප්‍රති ආශ්‍රිත ජලය යොදා ගනිමින් ඇල්ගී නිෂ්පාදනය කරනවා. අධි ප්‍රෝටීන් සහිත ඇල්ගී ආහාරයට ගැනීම පෝෂණ මට්ටම ඉහළන්වා ගැනීමට මෙන්ම ශරීර සෞඛ්‍යයටද ඉතා වැදගත්. මේවා ආහාරයට ගැනීමෙන් උදරයේ හිමොග්ලොබින් මෙන්ම ඇස්වල පෙනීමේ ශක්තියද වැඩි වෙනවා. ආහාර සහ ජලය මගින් ශරීරයට ඇතුළුවන බැරලෝහ ශරීරයෙන් ඉවත් කිරීමද ඇල්ගී හරහා සිදු වෙනවා. ශරීරයේ ප්‍රතිශක්තිය වැඩි කරන අතර ආතතිය සහ හෘදයාබාධ අවම කර ගැනීමටද මේවා ආහාරයට ගැනීමෙන් හැකියාව ලැබෙනවා. මෙවැනි වාසි නිසාම ගගනගාමින් සහ දීර්ඝ මෙහෙයුම් වල යෙදෙන හමුදා සෙබළුන්ට ආහාර සඳහා ඇල්ගී නිෂ්පාදන ලබා දෙනවා. ග්‍රෑම් 5ක මෙම බිස්කට් දෙකක් ආහාරයට ගැනීම තුළින් මිනිසෙකුගේ දෛනික ආහාර අවශ්‍යතාව සම්පූර්ණ කර ගැනීමට හැකිවීම විශේෂත්වයක්. මේකෙන් ලොකු වාසිදායක තත්ත්වයක් අපේ සොල්දාදුවන්ට උදා වෙලා තියෙනවා. පුහුණු වීම වලදී බාර ආහාර ගන්න බෑ, සෑල්ව ආහාර ගන්න ඕන. අපි මේක පරිශන මට්ටමේ කරලා කාර්මික තාක්ෂණය පුහුණු ආයතනයට ලබා දීලා පරිභෝජනයේ සුදුසත්ත්වයට අපි පත් කරගත්තා. දැන් අපි GMP කියන Good Management Practices කියන සර්ටිෆිකේට් එක අරන් තිනා ඉස්සරහට අපි SLS එක අරගෙන වැඩි දියුණු කරන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. මෙවැනි ක්‍රම වඩ වඩාත් දියුණු කිරීමෙන් ආහාර අර්බුදයට සාර්ථක විසඳුම් ලබා ගත හැකියි. එම සංග්‍රාමයේද රණවිරුවන් දැනටමත් දායක වී අවසන්. ගාලුපාරට යාබදව බම්බලපිටිය ප්‍රදේශයේ ඉදිකරමින් පවතින මහල් 40කින් යුත් ගොඩනැගිල්ලක පහතමාලේ හටගත් ගින්න නිවා දැමීමට කටයුතු කෙරුණා. බම්බලපිටිය පොලිසිය කොළඹ මහනගර සභාවේ ගිනිනිවීම ඒකකයේ සමග එක්ව මෙම ගින්න මැඩපවත්වා තිබෙනවා. ඉදිකිරීම සඳහා රැගෙන විත් තිබූ දැව ඇතුළු දේපළ රැසක් ගින්නට හසු වීමෙන් විනාශයට පත් වුණා. ගොඩනැගිල්ල ඇති භූමියේ බොහෝ අපද්‍රව්‍ය ගොඩ ගැසී තිබීම හේතුවෙන් ගින්න ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වී තිබූ බවයි ගිනිනිවන හමුදාව ප්‍රකාශ කළේ. පන්නල ප්‍රාථමික විද්‍යාලයක ලිඳේ ජලයට වස මිශ්‍ර කර ඇති බවට සැක පහළ වීමත් සමග එම විද්‍යාලයේ කටයුතු අඩාල වුණා. ඒ අතුරු තවත් පුවත් කිහිපයක් කෙටි සටහනින්. වඩමුන්නේ ගෙදර ප්‍රාථමික විද්‍යාලයේ ලිං ජලයට වස මිශ්‍ර කර ඇති බවටයි සැක කෙරෙන්නේ. මේ හේතුවෙන් පාසලේ කටයුතු වලට බලපෑ මෙල්ල වූ අතර ලිං ජලයේ සාම්පල රජ රස පරීක්ෂක වෙත යොමු කිරීමට පියවර ගැනුණා. රාජ්‍ය මාත්‍ය අනුරු ප්‍රියදර්ශන යාපා මහතාද මෙම ස්ථානයට පැමිණ තත්වය සොයා බැලුවා. රුපියල් ලක්ෂ 100කට අධික වටිනාකමකින් යුත් මත්කුඩු කිලෝග්‍රෑම් 1යි ග්‍රෑම් 13ක් සමග සැකකරුවෙකු පෑලියගොඩ දී පොලිස් අත්අඩංගුවට ගැනුණා. පෑලියගොඩ දූෂණ වර්ධන ඒකකය ඔලියමුල්ල ප්‍රදේශයේදී සැකකරු අත්අඩංගුවට ගනු ලැබුවේ යතුරුපැදියක්ද සමගයි.
පුත්තලම් දිස්ත්‍රික්කයේ පුත්තලම ආනමඩුව සහ කල්පිටි යන මූලික රෝහල් වලට ශල්‍යගාර සහ දැරිසත්කාර ඒකකවලට අවශ්‍ය තාක්ෂණික උපකරණ ප්‍රදානය කිරීම රාජ්‍ය මාත්‍ය ප්‍රියංකර ජයරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. ඒ සඳහා වැය කළ මුදල රුපියල් ලක්ෂ 55ක්. කැස්බෑ බිත්තර 84ක් සමග සැකකරුවන් දෙදෙනෙකු හුඟම කලමෙටිය අබේ භූමිය ආශ්‍රිත මුහුදු වෙරළ තීරයේදී අත්අඩංගුවට ගැනීමට වනජීවී නිලධාරීන් සමත් වුණා. සැකකරුවන් අම්බලන්තොට අක්කර කාල්ගොඩ ප්‍රදේශයේ පදිංචි කරුවා. ඔවුන්ට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමටයි කටයුතු කෙරුණේ. ඒ සමගින් ස්වාධින් රෝපණී රාත්‍රී පුවත් විකාශය අවසන්. ඔබට සුබ රාත්‍රියක්. www.itnnews.lk